නිවියෝක් ටයිම්ස් ගැන කරපු පැමිණිල මේ ගෝටාබය මහත්මයා කරපු යුදහමුදා මූලස්ථානය දැන් මෙතනදි මේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා බොහොම පැහැදිලිව කියනවා ශැන්ග්‍රිල්ලා ආයතනයේ සභාපතිතුමා එතුමාගෙන් ඉඩම ඉල්ලුවා එතුමා සුමාන දෙකක් ඇතුළත අපේ ලංකාවේ තිබුණ හොඳම ඉඩම ඇත්තම කියන පුළුවන් අපේ ලංකාවේ වටිනාම ඉඩම ගෝල්ෆේස් එක ඉස්සරහා පිට බණ්ඩාරනායක මහත්තයාගේ පිළිරුව එක්ක තියෙන ඉඩම කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව ඒ අක්කර ගානක ඉඩමම ඒක යුද හමුදා මූලස්ථානය මූලස්ථානයම දුන්න සුමාන දෙකක් ඇතුළත අපිට සාමාන්‍යයෙන් මේ වගේ ඉඩමක් පාස් කරගන්න අපේ එල්ආර්සී ගිහිල්ලා ඉඩම් අමාත්‍යංශයක ලොකෝ කාලයක් යනවා. නමුත් හිතුමතේට ආරක්ෂක හමුදා මූලස්ථානය දුන්න කියන්නේ බරපතල වරදක්. ඉතින් මම අහන්න කැමති දේශප්‍රේමී ජනතාවගේ මේ සටනට උදව් වෙන්න මේ අය ආය ආවුත් මුළු රටම චීනට විකුණලා තමා පස්ස බලන්න. ඉතින් අපි අහන්න කැමති මේ මොකද්ද මේක ඇතුළේ තියෙන ඩීල් එක කියලා. ඒ කියන්නේ චීනට මෙච්චර ආදරේ වෙන්න චීන මේ ළඟදි චීන සමූහ ආණ්ඩුව එතුමට මාසක වගේ ස්කොලර්ෂිප් එකක් දුන්නා. චීනට ගෙනල්ලා අල්ලස් දීලා කොමිස් දීලා මේ වගේ දේවල් කළා. ආරක්ෂක හමුදා මූලස්ථානයේ සල්ලිවලට විකුණුල්ලා ශැන්ග්‍රිල්ලා ආයතනයට අන්න පැලවත්තේ හදනවා ආරක්ෂක මේ අමාත්‍යංශ මූලස්ථානය ආරක්ෂක මූලස්ථානය එතන හදනවා. ඒක තාම හදලා ඉවර නෑ සුදු අලියේ. රුපියල් කෝටි 240ක් අවුරුද්දට ගෙවනවා මේ පොලිය විතරක් අපේ අහිංසක දුප්පත් ජනතාව. ඉතින් මම කියන්නේ අපි පක්ෂපාට බේද පස්සේ අපිට ඒ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. UNP ශ්‍රී ලංකා JUP හෙළවරුමේ ඒ ප්‍රශ්න විසඳගන්න අපිට පුළුවන්. මේ චීන ආක්‍රමණය ගැන මේ චීනයේ සල්ලි වලට විකිණන එක ගැන මම දාපු කම්ප්ලේන් එකට තමයි අද මට එන්න කියලා තියෙන්නේ.